සත්‍ය දෙවරජව කතමෙන් ඔබව ගෙන එන ස්වාදනරූ පවාහැනේ ත්වේ නව ඇතිය ප්‍රධහන ප්‍රෝජ විකාශයේ ආරම්භයයි මේ. අදත් මුලි මවදහනයේ පෙදහන ප්‍රවතිී සිරස් තලබට. පෙරහර සදර්ශන පෙළපාලී පාසල් සිසුන්ට සපුරාත්තහනම් ඇස්ට්‍රස් සිනිකා වැඩිම එන්නත් කිරීම අද. ලෝක සෞඛ්‍යයෙන් තවත් එෙන්න්නත්තුොකයක් නොමිලේම. තිරසර සංවර්ධන ඉලක්ක ජයගන්න අගමැතිගෙන් ඇමතිබරුන්ට උපදෙස්. කොරෝනාව හමුබේ සේභකයන්ට නව ජීවයක් දුන් අජිත්ත මහකිදරින් හරසර. සෙල්ල නිකාව ඉවත් කරන්නේ නැතිවම අධිබේකය හදන්නත් සැලසුම්. අරාභි කුමරිය ගැන, ජකත් සංවිධානී තවධානය! මෙෙනුරේ කොරෝණා මර්ධනයට රජය විද්ධ පියවර ගත්තත් ඇතමොන්ු සෞඛ්‍ය මාර්ගෝප්‍රදේශ, නිස ආකාරයෙන් පිළිපදින්නේ නැහැ කියලා පොලිසිය කියනවා. එත් නිසාම වැටලිම් අකණ්ඩව ක්‍රියාත්ම කරන්න තමයි මෙවැෙනකොට පියවර අරගෙන තියනේ. මෙතර බාහිර පුද්ගලීින් සමඟ ගැටන වැඩ සහන් පසල වල පැවැවීම අධ්‍යාපනමාතේශය මගෙන් තාහනම් කර තිබෙනවා. අදදිනී කරුණා ආසාධතයන්තුන්ේ හැට ව දෙනෙකු හදදුනා ැනුණා යනු මෙරටින් වාර්තාවන සමස්ත කරුණා ආසාධිතයන් සංඛාව හැත්තේ හත්දහස් පන්සේ පනස්තුන. පදහස් නවසේ හැටාටෙකු රහල්වල ප්‍රතිකාරලබ මින් සිරනෙනවා පුදගලයන් හත්සේ හත ලිහත්නෙකු අද දිනේදී සුවේ ලබා පිටවෑමත් සමඟ මෙෙට පූර්ණ සුව ලැබූ පුදගලයන් සංඛ්‍යාව හැත්තැක්දහස් එක හත්තෑහය. අතර පසල් පිශ්‍රයෙන් ැරව පෙරහර පැවැත්තීමම් රතවාහන පෙළපාලි හ සංදර්ශන වැනි වැඩ සටහන් මෙම බාහිර පුද්ගලයන් හා ගැටන සෞඛ්‍යමේ වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා සිසුන් සහභහකි කරවීම අධිහ ප්‍රනාාත්‍යංෂය මකින් තහනම් කර තිබෙනා. කෙසේබෝද කතික හා විවාද තරග රුකරෝපනයේ වැනි විශයෂ සමකමින් වැඩසටහන් සිදුකළ හැකි. සෞඛ්‍යමාත්‍යංශෂය මකින් නිර්දේශත ක්‍රිඩ එසව් සහ නිෙල රාජ්‍ය උත්සව, දුරස්ථ භව ආරක්ෂාකර ගනිමින්, සෞඛ්‍ය උප දෙෙසනුව සංවිධහන කළ හැකි බව අධිහප නමාත්‍යංෂය පවසනවා. බ්‍යාතරෙක් සත්රාජධනයේ නව කොරෝා ප්‍රබෙදේ හතුවෙන් එම රටවලින් පැමිණෙන අයි සඳහා පණවාතිබූ සංචාරකත් අහනම අද ඉවත් කරතිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවට යතත් පයි මෙමත්තහනම ඉවත් කරතිබෙන්නේ. දින තුළ නව කොරෝනාාරෝගෙන් හත්සිය දහ තුන්දින කූ භාර්තාාව වුණනා. එය සමඟම මෙරටින් වාාර්තාාවූ සමස්ත කොරෝණාරෝගෙන් සංක්‍යාව හැත්තෑ හදහස් අටසය අනු හත දක්වා එහල යනවා. මෙතර ලෝක සෞක්‍ය සධාන කොවෙක් පහසු මැටේ ප්‍රධානයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆඩ් ස්ට සින එක එන්නතට මෙ මස අවසන්වීමට පෙර දිමිනිට් ලඟවෙනවා කියලා අද තහවරු කරලා තියෙනවා. ගගේම දිනක් තුළෙ වැඩීම කරෝණා එන්නත් සංඛ්‍යාවක් අද ලබාතුන් බව සෞඛ්‍යංශය තහවුරු කරතිබෙනවා. බසහිර පලාාතේ විතරක් එන්නත් පනස් අද්දහස්සක් අද ලබාතෙන්නට සෞඛ්‍යංශවලට හැකියාව ලැබුණා. අදදි හිදී කොළඹ ගම්පහ කළුතර තෝරක්ක ග්‍රම සේවාවසම්බල ජනතාව සඳහ ඔක්ස්වර්ඩ් ඩස්ටරෝස එකකා අ එන්නත ලබාදීම සාර්ථකව සිදුකෙරුණා. අද දිනේ අපට තවුර කිරීමක් ලැබුණ ොක සෞකං විධාන, කොක්ස් වැඩ පිළිවෙල ඇයටතේ එන්නත් මාත්‍ර දෙලක්ෂ හට අතර දහත් පෙබරවාරී අන්තිම සති අපට ප්‍රධානයක් හැටියට ලැබෙනව කියන තහවරු කිරීම අද දිනේ දිසිදන.ඒවගේම ඉන්දාවේ පූනේ නගරේ පිහිටල තියෙන සීර මාර්තනය මගින් නිපදවන ඔක්ස්ව දස්ශසෙනනික එන්නත මාත්‍ර ලක්ෂ පහක් මිලදී ගනීම සඳහා. අවශ්‍ය ගැබීම් කටයුතු සිදු කරන්න අද දිනේදී තීරණය කලා.ඒවගේම සාමාන්‍යය ජනතාවට එන්න කන වැඩ පිව අද දින ආරම් කලලා. ස්naහිර පලාතේ කොල්ළඹ ගම්පහා සහ කළුතුර දිශ්‍රිකතුනේ එම දිශ්‍රික්වල ග්‍රමසේවාන් නිලධාරී වසම්මට්ටමින් තෝරාගත්තාන ගණනාවකද එන්නත් කරන වැඩපිළිවෙල දියත් ව මේ වනකොට අපිට ලැබිල තියෙන වාර්තානුව එම වැඩපිළිවෙල බෙවීම සාර්ථක වෙලා තියෙනවා හබැයි ස්ථාන කිහිපයක පමණක් ජනතාවගේ සහභාගීත්තේ අඩුවක් නිරීක්ෂණය කරල තිබුණා තිං අපඒ නිසා තීරණය කරා අද දිනේ එන්නත් ලබාදුන් ස්ථාන සියල්ලේම හෙට දිනේත් එන්නත් කර වැඩ පිළිවවෙල දි. පර්මේතු මන්ත්‍රීවරුන්ට කොරෝණ අ එන්නත ලබාදීම නාරාහිෙන්පිට යුදහමුදාරෝහලේදී අද දිනේදීද සිදුකෙරුණා. කතාන් අයික මහින්දයා පාබේවර්ධන මතා සහපක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් පැමිණ එන්නත ලබා ගන්නා ආකාරය යි දෙකගත හැකි වුණේ. ්‍රලංකාවට ලබදීම සම්හந்தேன் කතානාவரයා, ஸ்්‍රலකාவே இந்தியමහමசாස් கோෝ පால் භගල හතාට මෙහිදී ප්‍රසාதேය පලக்கලා. එம் අවාවට හපති ஜொல் ්‍ර சிவමහතාத පැமின සිටயா. න්ධනාගාර නිලධාරින් සන්හද ොரோணමර්ධන එන්නත ලබදීම අද දෙවන දිනටත්ක්‍රයක්ත්මක වුණ. එ වැිකට බන්ධනාගාර පපුහුණු කඳවරේදී. තුන් සේකට අසන්න පෙරිසා අද දිනේදී එත ලබාගත් බවයිවාර් තාාවුණේ. මෙ අතර අද දිනේදී පෑලිය ගොඩ මැனிින් වෙලද පළ සේවකීට සහ வி්‍යාපාරිකීන්ට කොரோண එන්නත ලබාදීම සිදු කෙරුණා. නි සහ සහභාගි වන වෛද්‍යසසුන්ට මේම සවසන් වීමට පෙර එන්නත ලබාදන බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. තිරසර සංවතරී ලක්ක ජයකනීමට අවතේශ මට්ිමිස්සේ කාරිාරි ඉටු කරන්න කියලා අග්‍රවාතිවරයා තිරසර සංවතන බේහුම් කමුටුවට උපදෙස් ලබාදුන්නා. ඒ අර්ලිකා මදිරයේදී පැවති රැස්හිීමකදේ. තිසර සංවර් നருමුණු සந்த ාව වන මෙහි உම් කமிටു සமாரம்භ කරවැස්වීම, அग्්‍රമ aindaந்த රஜ பක් മමහතාගේ ප්‍රධානත් න්ந்திර ද පව ව . අමාත දිනේශ්ගල වර්ධන හතා මෙම මෙහෙුම් කමිටෝ පත්කිරීමේ පසුවිම සහ අරමුණ පැදිලි කලා තිරසර සංහර්ධන නයා පත්‍රේයට අනුව සංර්ධන අරමුණුදා හතක් කා ඉලක්க்க එක සහට නාවයක් පවතිනවා. දෙදහස්තිහ වසර වන විට මෙමාරමුණු කරයාම වේගවත්කිරීම සඳහා ග්‍රම අ්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙම් කමිටුවක් පත් කරතිබෙනවා ලோක මටමින් තිරසර සංවර්த்தන දර්ශකවල ඉහලටேම වැදகත් පව බண்டාகாරலேකம் එස්සා රාටිகளම හතා මෙහිදී පෙන් වාදුන්නා මේ සහදෙන් ගතයුතු ක්‍රයා මාර්ග බඳ දා ම ංශ දැනුවත් කරන වයි, ಆග්‍රමමා லே ම් ගාමිනී සනරත් මහතා හිදී ප්‍රකාශ කළ. මාත වන මතංශ லேකම් රනතු පෙරිසක් මෙමවස්ථාවටක් ුණ. න ිු මලය ෙල්ටැකි සංකීර්නය නැවත ශ්‍රීලාංකවට ලබා දෙන්න ඉන්දිය මහකුමසාරිස්ුරයා සමකල සාකච්චාවකද එක්නතාව පලකිරනු බව අත්‍ය උදේ ගම්න් පි මහත්මයා ප්‍රකාශ කරනවා. ඕනිමේෂ දෙදහස් දාහත වසේද අස්සාන් තබල්ලද ගිවසුමේ ඇති විදිවිධන වෙනුවට. රජයේ ඉදිරිපත්කල කොන්දෙසිියල්ලට ඉන්ද පාශය එකක්තාව පල කළ බවන් ඒ මහතා කියාසිටා. දෙදහස්තුන ස්රේදී මෙම තෙල්ටැකි සංකීර්ණය අ යෝOC සමාගමට වසරත්තිහක කාලයක් සඳහා බදදීම සිදු කරුණා. මෙම ටැකි සංකීර්ණය ශ්‍ර ලංකාව සතු ව යුතු ඉතා වටින සම්පතක් බවයි අමාතති උදේ ගම්මන් පිළ මහතා පෙන්වා දෙන්නේ. ්‍රිකුණ හමලයාසන්න්න ඇති නැව් ආකර්ශණය කරගැනීම සඳහා මෙම තෙල්ටැන්කි සංකීර්ණේ ප්‍රෝජනමත් වනවා. අයෝOC සමාගම සගක්ප ෙල්ටැකි සංවර්ධනය කර මෙට දැවන්ත විදේශ විනිමියයක් උපාගත හැකි වැඩපිල්වෙලක්ද සකස්කිරීමට රජයේ අවධානය ුවතිබෙනවා. ඔසුගේ සතතියේ ්‍රී ුණනාාව ේ තින ෙල් ටැන්කි ්‍රී ලංකාවඩ ලබාගනීම පිළිබඳ සාකච්ඡා අවසංකරන්න පුළුවන් වුණා. ජදස් දාාහතේ අත්සං ක ියවසුේතින විද විධාන අමතක් කරවන්. ම කියල කළමනාකාීතයත්යේක සාකච්චා කරල. ෘති සමතිිත්ක්ක සාගච්චා කරල. අපි විසින් ඉදිරි පත් කරපු කොන්දේ සිියල්ලම කනතාවේ පළ කරන්නට ඉන්ද්‍යයානු ආකොම සාරිස්තුමාන් නම්විශීල ුණයි කරෙ එක මේ අස්ථාවයි කෘතක්්‍ය ූර පොති කරදෝ. දෙදස් තුරේසිට අපට අයිමියුමු, අපේ මහා සම්පතක් වෙන ත්‍රී කුණාමලේ තෙටැයිකි සංකීර්ණය නොබෝදිනකින් අප සතු වෙන බව අපේ ඉතාම ආඩම්රෙන් ප්‍රකාශ කරනවා. දාරළුව ප්‍රදශයේ ක්‍රෝඩියයාා සිිලනිකා ශාකය එම ස්ථානෙන් එවත් නොකර, මධ්‍යම අධවගේ මාර්ගයේ සැලස්ම වෙනස් කරන්න මෙ වෙනකොට තරණ ලා තියනවා. වනජී හාමන සක්ෂන අත්‍යන් ශල්ල කම් න්ඳු හරි චන්ද්‍රමහතා සඳහන් කළේ, මධ්‍යම අධේගේ මර්ගගේ නව සැස්මකටනුුව සකස් කරන බවයි. ගස ගලවා වෙන ස්ථනයක රෝපණය කිරීමට මින් පෙරෝජනවීතිබුුණද, එම ක්‍රිය මාර්ගගේයත් හිටවා අධවගේ මර්ගය සැලස්ම වෙනස් කිරීමට, යේ පැවතිී සාකච්ඡාවකද තීරණය වී තිබෙනවා. දේශය බති පහන අධ්‍යස්ථාන ආරම්මකිරමි වැඩ සටහනේ තුවන මධ්‍යස්ථානයයක්ත් බතිකරජයමතයේ දෑස රජයසය කර මහත්මයා අද ආරම්භ කලා. එ පොල නර්වේදේ. දේශය ්‍රති කර්මාන්තයෙන පරප්‍රචලිත කරින් මෙම කර්මාන්තකරන්ට හොඳ වෙලඳ පොලක් නිර්මාණය කරීම සඳහ මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරෙනවා. නවිනතාක්ෂ නයද හඳුන්වාදමින් නවක තරුණ තරුණන් බතිකර්මාන්තය සඳහ යොමු කරවීම මෙ ව්‍යප්‍ර යාරමයි. ට පුජාධිපති මයිත්‍රපාල සිසන මහතාද මෙමවස්තබටෙක්පුුණ. මගේ ලාපරත්තිේ ආස එකසිය හැට එකක් මෙරටේ තිබෙන ආසන එකසිය හැටකට බතික් පූුණු මධ්‍යස්සාන එකසිය හැට එකක් සම්පූර්ණයෙන් හදලා ඒ වගේ කාන්තාවන් සම්පූර්ණයෙන් ඌුණු කල්ලා ඔවන් ්‍යවසායකයන් බවට පත්කරන වැඩසරනක් තමයි, මූලිකෝම අපි වැඩපිල්ලක් දිර සගස් කළ තිබේ. අන්ග සම්පූර්ණ පුහුණු පාඩමාලාවක් තමයි මේ ත්‍රියාත්මක වින්න් මෙදරින් පස්සයෝකට කිසිම භයක්සකක් නැතුව. ද නිර්මාණෙන් හදාගත් නි්වාාදනයක් කෙලින්ම වෙෙනද පොල්ඩි දිරිබත් කරන පුළුවන් වදාාවරය සකස්සේ. මේ විවසායකින් ඇයි අතරමාද නවතින්නේ. කම්වැැලිහිතෙනවා. මේ කරන්න බෑ කිය හිතරවා. ස්පාදන හරියටටක් කෙරපුවාම හොඳ වෙලද ප ලක්තිබෙන යි අමත කරන්න එපා. ඒ වෙලද පලට අවශ්‍ය ප්‍රමිතිය යුතු දේ හදන්න යම්කිසි කාලසීමාවක් ගතවෙයි පුරුදු වෙලා. බතෙක් නිස්්පාදනයට ඔපදන්න ලක යරපය වි ල්වක්තිබෙන. ස්කු ඉරිදා ප්‍රහරයෙන් පසු ක්‍රියා කළ ආකාරය තුළින් මෙරට කිතුුණ ජනතාව පලි නොගන්නා පිරිසක් බව ලෝකේයටම පසක් කළ බව, කොළඹ අගරද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රජත්මිපාණන් පවසනවා. අයිංසක ජීත පිගත් මිලෙච් ප්‍රහරයේ වැදිකරුවන්ට දඩුවම්දීමට දෙවියන් වහන්සේේ අධිකරණයට දිරිපත් කළයුතු බයි උන්වහන්සේ වැඩදුරටත් පෙන්වාතෙන්නේ. ල කොච්චිට වස්ානයේද අලුබ දා තතාරික කාලේ නිල වශය ආරම්මකිරීමේ අවස් ාවටෙක්වෙමින් අගරද ගුරුහිමියන් මේ බව ප්‍රකාශ කලා. මෙහි අර ගර හිමන් තවදදු රත්්‍යයා සිට ේ රටේ ප්‍රශ්නුවලට ඇගලික සිීමමට සහරටවල් බලා සිටින බයි. ජති නතරේක මුතුව ැතිකර වාදිහිනත්වේ නැකිරීම ඕන් බලාසිටින වත් සියලු ජාති නෙක්ව රටේ සාමය පවත්වා කැනීමට ක්‍රියා කළ යුතු බවත් ඔන් වහන්සේ මෙහිද අවධහරණය කලා. එදා. ඒ පාස්කු ඉරිදා මේ දෙව් මැදුුරේ සිදුවෙච්ච ඒ මහා විනාශය තුළින් අපිට ලොකු අභියෝගයක් එල්ල වනා සමාජයෙන් ඒ හිරිහැරය කරපු අයට වෛර කළේ නැහැ අපි එකට එකක් කරන්න ගිය නැහැම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැන් පැවැත්ත්‍රීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහන්මකට පත්වෙඩ පුුවන්ද කියලා මොම දන්නේ ෑ මේක මඟා ප්‍රස්්ධාර්ථ තියනු අපි දෙවියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව භාරදිමු.. තමයි රාජකාරයට එහාගේ සේවයක් සමස්්‍ය සේවිකැන් වෙනුවෙන් ඉටු කළ බලුෂත්වට සැබෑ අරුතක්ක්කල මිලිසකු අද උපහර ලැබ්වා. මෙ සුවිශේෂි උපහර උත්සවේ පැවැැතුනේ ස්වාතින උපහනේ පරිශ්වේදේ. ගරෝනාා ඕදුර හමුුවේ සමස්ත රට වැසියන්ම බියට පත් වූයේ මෙම අමුතු රෝගයෙන් බේරෙන්නේ කිසිේතියන්න පිළිබඳවයි. ප්‍රතිශක්ති කරනය ඉහල්ල නංවා ගැනීම ඊට පිළියමක් බව වෛද්‍ය මත වුණා ඒ අනුව කිසි වෙකුගේ හෝ බලබෑමකින් තොරව. ස්වාධහින රූපවාහිනි මාධ්‍යචාලයේ සමස්ත සේවකයන් උදිසා. ඉගුරු කොත්තමල්ලි ප්‍රතිශක්ති කරන පානය සකස්කර ලබාදීමට කැපවූයේ. අප ආයතනයේ අජිත් ප්‍රසන්න මහතායි. ඔහු කිය මනුෂ්‍යත්පේට සමස්ත සේවකන් පෙනුවෙන් උපහාර දැක්වීමට ආයතනී සභහපති සුදත්්‍රෝහණ මහතා තීරණය කළේ ඒ අනුුවයි! මෙම උපහර උත්සබේ අද පස්වර්වේ ආයතන පරිශ්‍රේදී පැවැත්පනාා. වසරක් තිස්සේ අකන්්ඩවම අජිත් ප්‍රසන්න සොහොයරා සමස්ත සේවකයන් පෙනුවෙන් ඉටු කරන මෙහෙබර අගේමින්. ඔහුට උපහරතිලිනයක් සහ මුදල් ්‍යයාගද පිරිනමුවා. ජිත් ප්‍රසන්ද මහතාකේ බිරිඳ සහ පොතුද මෙ මවස්ථාවටසාහභහකී කරවාක්ගැනීම විශීෂපපය. ආයතනී ප්‍රධාන විදහැකඩිලදහරි. දලි නිශ්ෂංක විදහයික අධ්‍යක්ෂ ආචාර්ය හසන්තහිට්ටිය අරච්චි, සාමාන්‍ය අධිකාරී අරුුණ විජේසිහන මහත්වරුන් සහ ෙවච්ච සාමාන්‍යධිකාරිීවරුන් ඇතුළු කාර්රි මණ්ඩලය මෙ මවස්ථාවට එක්පුනාා. ිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයික ලබි දන්නවා ඒ කියමන සනාත කරමින්. සේවකන්ගේ ආරක්ෂා වෙනමෙන් මේ ඇප කැප වෙච්ච මේ අංසකම උදාා මනුස්්‍ය වෙනුවෙන් අපිේ අංසිේ මෙහවරක් කරන්න ලැබී මහිතරම අදා අපිරන ඉතාම සත්්‍රියාවක්තිය නිසා ඕගේ සේවය මංහිතන්න අපි සිියල්ධනාටම ආදර්ශයක් වෙන්න ඕන. වර්ධාන වර්‍රසාද ගැන පමණක් කතා කරන මොහොතක මේ චර්දය ඇත්තරම ශූෂේෂයි. මේ අතන සවකම්න්පත නැතුව ශ්‍රම සම්පත නැතුව කිස්සික් කෙනකුට මේ තනියෙන් නැගිට අන්ඩ. ඇම දෙනාගම කැවීම හැම දෙනාග මහන්සිය හැම්මත් දෙනාම එක මිටට එකතු වෙලා හදවතින් ලංවෙලා දුරස්ථ භාාවේතියාගෙන වැඩකළ උත්විතරයි. නැවත වාධීන් රූපාහිනය නංවන්නඩ පුලාා හොඳ මාදර්ශයක් දීලා තියෙනවා. අජිත් මහත්තය. විශේෂයෙන් මේ වගේ සෞඛ්‍යම මේ අවධානමක් තියෙන කාලෙක. අජිත් ප්‍රසන්න්න මහත්තයයක් ඒ හිතල කරපු වැඩි එක වටින වැඩ. තමන්ට පැවරිච්ච රාජකාරයට එහා හිතපු මනුස්සේ විශ්විද්‍යාලල ලියාපතිංචි වෙලා එන්න සියලුම උපාදී අපේක්ෂකයන්ට පරිගණනික ලබා දෙන්න පියවර ගන්න කියලා විශවිද්‍යාල ප්‍රපාදන කොමිෂන් සභාවේ සහපතිය ද්‍රෂ් හාචාරය සම්පත් අමරතුංග මහත්මයක් කියනවා. එ වගේම ඒ පරිගණෙක ලබා දෙන්නෙත් අඩු පොලියට කියලා තමයි, අමරතුන්ග මහත්මය අද මාධ්‍යයට හෙළි කළේ. රජය දරුවන්ට ඉතාමත්ම අවම. ිය අනුපාතිකයක් යටතේ පරිගනක ලබාදීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ අවුරුද්ධේ විශ්විද්‍යාල වලට ලියාපදිංචි වෙච්ච දරුවන්ට එ ලියාපදිංචි වූ කූපනය. රැගෙන මාජන බැංකුව වෙතයාමෙන් ඔවුන්ට ඒ පරිගණක මිලදී ගැනීම සදා නයාධාර ලබාගෙන කටයුතු කරගන්න පුුවන්. විශ්පවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ැනීම සම්පන්තයන්ට සභහපතිවරයා අදහස් පල කලා. තෝරාගත්ත දරුවන්ගේ ලයිස්තුූ, විශ්වවිද්‍යල වලට අපි අන්තර්ජාලය ඔස්සේ ලබා දෙමින් පවතින්නේ මේ සියලුම අභ්‍යාචනා අවසාන කරලා කොමිෂන් සභාව තීරණය අරගෙන ලබන සති අන්තේ වෙද්දි දරුවන්ට දැනුන් දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. රුපයකොටිත් තුඩක ඇත වැඩි වටනා කමක්තියෙන හෙරුවයින් ඔගයක් එක් සැකරුවෙක් අත ඩංගොට අරන්තියෙනවා.ඒවගේම පානදුර පල්ලිම්මුල වැඩ ැබි මේ සිද්ධිය සබඳ සැකුවන් දෙදෙනකුන් පොලිසිය අද අතඩංගොට ගතා. ම ැක ගැන න් ්‍රද ්‍ර ක් ෙනවා. ඒ දින පිළියන්දල පොලිස්සස්මි මඩ පාත බටුවන්දර ප්‍රදේයේදී. හොළම සංවිධානාත්ම ක අපරාත කොට්ටාශයෙන් ලධාරීන් විසින් යතුරු පැදකින් ගමන් කර ලද පුද්ගලෙක් ලද තොරතුරක් මත පරික්ෂා කරනු ලබවා ඔහු බාරයේ හෙරොයින් වර්ගේ මත්කුඩ ිලෝගෑම් තුනයි ගෑම් දෙසය පනහක් තිබ ්‍රාකරු ලැබවා මොහෝ හතලි සත්හැවිරිදි. එම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකු බවටයි වාර්තාාවවෙන්නේ පාන තුර පල්ලිමුල්ල ප්‍රදේයේදී පසු ෙතා ඇවූ වැඩිතවීමට සබන්ධ සැකරවන් දෙදිනෙකු අත්තරනගොට කෙන අිකරනේයට ඉදි. ත් කරුණා ඔුන් සමඟ සකප ෝග මෝට රතයක්ද අත්තරංගුවට පත්පුුණ. සකරවන් දෙෙන අත්තරගුවට ගැනේ මතුකම ප්‍රදේශ හටලේක නැවති සිටියද. මොන්දිවේන්නේ ප්‍රදේශකිහිපේකම සුකප ෝගි හෝටල් වල නතරවී සිට ඇති බවට හෙලිවති වෙනවා. සංවිධහනත්ම ක පරාධ කල්ලි සමාජිකයකු බව කියන ලඩියයායන අගේ ගෝලයකු ඇහැලියකුට තලාවිටය වත්ත ප්‍රදේශී නිවසක සිටියද, අදළුවු අතරංගහට ගැතිෙනවා. ඒ නවින පන්නේ ගිනිාවයක්ද සමයි. බුණුතොතුරගටනුව රත්න පුොරකොට්ටස අපරාධ විර්ශ ංක්ශෂ නිලද හරින් වැටලීම සිදුකලා. මොහු කුම හෝ අපරාධයක් සඳහා මෙ ප්‍රේශයට පැමිණීද නැතිනම් අපරාධයක් සිදුකර, සැඟවී සිටියා දෙයන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පත්වනවා. COD-19 අර්බුද හමුවේ වුවත් ධනාත්මකවසිතමින් කටුතු කිරීම වැදගත්වන බව අධ්‍යාපන අමා්‍ය මහාචාර GPරිස් මහත්මයක් කියේනවා. ජාතික පුස්ථකාලා හා ප්‍රලේකන සසවමටලේ පැති ඩිජිටල් පුස්ථකාල හාහ එහි වෙබ අඩවිය එල්දැක්වීම උත්සවයට එක්වමනවු ඒ මහත්මයා මේේ බව ප්‍රකාශ කේ. - නර්ුත හමේ දුරස් අධ්‍යාපනයේ නවතාක්ෂණය සමඟ බද්ධකර ඉදිරිට ගෙනයාමට කටයුතු කළ යුතු ඇති බව අමාත්‍යවර පින් පාතුන්න. දුරස් අධ්‍යාපනේ නිසා ඇතිවතිබෙන ආකල්ප මේ වෙනස ඉතා බැදකට් පවයි, මහච්චාරි ජල් පරිස් මහතාපින් පාතුන්නේ. ජාතික පුස්ථකාලයේ සමහපති සොනාල ගුණවර්ධන අදේක්ෂ චනරල් W සුනිල් යන මහත්තුරු ැතුළ පරිසක්ද මෙමවස්තාවටෙක්ව සිටියා. කෝවි හනාවේ වසංගතය නිසා දෙමෝපියන් ගුරුවරුන් අපේ ශිෂ්‍ය ශිෂ්‍රවන්. දුරස්ත අධ්‍යාපනය ගැන ඊට පෙර නොසිතපු විදිියකට සිතන්ට පුරුදු වන. අද අපේ විශ්වවිද්‍යාලවල කාසැල්වල දුරස්ත අධ්‍යාපන ක්‍රම මුල් බැස ගෙන තිබ. පන්තිගම්ම්‍රයට ෞතික වශයෙන් යන්නේ නැතිව මුලු අ්‍යාපන. නවීන තාක්ෂණය පාවිච් දුරස්ත අධ්‍යාපනය තුනින් අපේ දරුවන්ට මේ ඉතාමත් අසීරෝතත්වය තුළ අධ්‍යාපන කටයුතු කඩා වැටීමක් නැතිව අකණ්ඩව ඉදිරියට ගැෙනෑම අපේ සාමූහික ප්‍රයත්නයක් වුණා. රුපයලක්‍ෂ අටසය විසි පහක වේදමින් ඉදි වූ යටි නිුවර ප්‍රාදේශලයකම්කාලයයේ දමකෝඩැකිිල්ල ව්‍යවෘත කරුණා. යටිනුව ප්‍රාදශලයකම්කාරය අලෙ සදහස්මහ ගොඩනැකිල්ලකුයි ඉදි කරති ෙන්නේ නවන පහසුකම් වැැසකින් සමන්වෙත මෙම ගොඩනැකිල්ල වාවත චම රාජපක්ෂ මහතාතතින් පවරත්ත කෙරු මධ්‍ය පලත් අන්ුකාර ෙීක් ලිත්තවකමගේ රාජමතය අනුරාධචායරත්න පාදිමෙන්තු මන්ත්‍රී වසන්තය පා න්ඩාරයන හත්තරන් ැතු පෙසක් මවස්ාවටෙක් න වැඩ කරක් පරිසරය තියෙන්න. දම ප්‍රදශලයම් කාරලලි ග. ජනාවගේ පැම ලැබෙනවා. ඉ ැම රොල भी වැඩකරන්න නැස තමगाන් सेලා සම්नाසलाගේ සේවයා මුनिින් ජනතාාවෙනී නිष්්‍ර करන බව තමයි ප. දැංර ජනජිපत्තුවා මීන් ගම हम සමග පිළිසඳ. බලන්න ජනතාව කියන යදගේ දුुख්‍යනවිෙනේ මේ දුुख්‍යනවිේ විසधා නැක बठाයි. cciaයා ගම ප්‍රදේශලක ල ප්‍රදේශයේ ඩම් ඔප්පුන් නොමැති පවල් තුන් සියප පළකට ඔ්පු ලබාද මේ වැසටහනක් අද ක්‍රයාත්මක කර. ම තිේ න් චන්ද්‍රසෙන මහතගේ ප්‍රදහනත්ව වු වඩසටහන පැත්තුනේ හිටපු පත්ත්‍ර ධනතේ සෙම් රාචිත් මහතා තුල් පරිසක් මවස්තාව ටෙක් ුණ ල ට ඉඩම් පාස දන්ඩ න්සලගේ ඉඩම්වල බලපත්වේ ශක්තිමත්ව ලබාදඩත් එසිියල්ල වගේ ලඟද පාලිමේන්තුර ගැනල සම්මත කරවා ගෝටේ රාජ පක්ෂ ජනාතිමයතුම. තවත් නකුට පටේ පාරෝල් හදන් නිඩ යන්නේ නෑ. ලත් ගැකට මේරටේ වැවම්ම හදන්ට විතුරු කරන්න නෑ ඒ ිදුබිය දෙෙන්ට විතුරු කරන්න නෑ ඒවත් සියල්ල මැතුවා කරනවා හම අන්සයයක් පොත්්‍යංස්කරනය කරන. එනිෙසා ඒවගේ නාහිෙ කියන්න වෙලාව අපි හිඩ ඔප් රංගේ හල්ලා ගෙරතියාන් කකලා හරිය න ඉටම නිසි ප්‍රෝජනය ගන්ඩ ඒවාකම මේ ඉඩ ඔප්ව විුණන් අන්ටේපන්. ශවීලකා ගන් හමුදාවේ හැත්තය වන සම්වස්ත්‍රයට සමකාවීව වැනසට රැසක් සංවිදධන කරති ුණා. ශවලකා ගුවන් හමුදාව ස්ථාපනය කරන්නේ එක්දාහ සමසය පනස් එකවසරේ මාර්තුමස දෙවනතා. සංගත් රට සමකාමීලෙ ඉන් ගුවන් හමුදාාව ගුවන් යා හා ශ්‍රීලංකා ගුවන්හමුදේ ගන් යාා එක්ව විශිෂ සදර්ශනයක් ලබන මස තුළහා පහයන දෙනවල ගල මෝදරදී පවැත්වෙනවා. ගොන් හමුදා අංක පහා චෙට් ප්‍රහාරක ලකන හා අංක හය ප්‍රවාහන හෙරිිකප් ය ල කනේ වෙත, ජනාධිපති වර්ණ ප්‍රධාන, ලබනමස හයබනිදා ජනාධිපතුමාගේ ප්‍රධනත්වෙන් සිදු කිරීමට නී වෙයි. ගුවන් හමුදා පැදි සබරයක් ලබන මස හත් වවෙනිදා පැවැත්වෙනවා. රර්ගකරුවන් එකසේ පනහකට වැඩි පිරිසක්, ඊට සහබහක වීමට නියමිතයි. හැත්තවන වසරට පාතබන අවස්ථාවේ මාර්තුමාසේ විධ සවකීපයක් අපි සංවිධානය කල්ල තියෙනවා ගාලු මෝදර පිටියේ ගන් හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවෙනවා ඒ සඳහා ගුවන් කරනම් සහ විශේෂිතුූ ගුවන්්‍යනා පෙළපාලි වලින් සමන්විත පෙළපාලියක් තුන්න හතර පහයන තෙදින තුළදී ගාලු මෝදර පිටියේ හැන්දෑවේ පහට පැත්වීමට පි අදහස්කරගෙන සිටිනවා. ඒ සඳහා ඇත්තරම අපිට විශාල ශක්තියක් වුණා ඉන්දිය ගුවන් හමුදා වෙනත් ඔුන් ගුවන්්‍යයාා ගුවන් සරම්බ දැක්විය හැ. ගුවන් කරනම් ගැසය හැකි සූරිය කර නැමතිම කණ්ඩායමත් සාරක් නැති හෙිකොප් කණ්ඩායමත් අපිට මේ වෙනකොට ඔවු බ දෙන්න පොරන්දවෙලතියන යිති අපි ඔුන්න්නත් උපෝග කරගෙන මේ අවස්ථාවක් කරගන්නවා ශ්‍රී ංකාවාසිසිරු දෙනටම ගුවන් ශක්තිය ප්‍රදශනය කරන්න.ඒ සමගින් වද රපානි වත්්‍රනව ඇතිහ ප්‍රධාන පොච්චි විකාශය අතට අවසන්න. තීරණයේ සජීව සංවාධය අදා්‍රී දහයට විකාශයකිරීමට නේමිතයි. ඒ සදාහ දෙෙක් වන්නේ අමාතය උදේ ගම්මක් මිල මහත්මහා. ඔබට සබාත්‍රයක්.1.